සුබ මධ්‍යහනක් ඔබ ITN දිවා පුවත් සමගින් මම සහන් උඩුව විදාන මම දිමුතු ඒකනායක මඩවල මුලින්ම අවධානය ප්‍රධාන පුවත් සිරස්තල වෙත හතරවෙනි කාර්මික විප්ලවයට ගැලපෙන රටක් හතරවෙනි කාර්මික විප්ලවය එතෙන්ටයි අපි යන්න තියෙන්නේ ශිල්ප සේනා තාක්ෂණික ප්‍රදර්ශනයේ ආරම්භය වැස්ස සහ සුළඟ අනිද්දාතෙක් අසාර්ථක වූ වර්ජණය ඉබෝලා ලොවටම පැතිර යා හැකි බවට අනතුරු ඇඟවීම හතරවැනි කාර්මික විප්ලවයට ගැලපෙන රටක් ලෙස ශ්‍රී ලංකාව ඉදිරියට යා යුතු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා शिल्प सेना ताक्षणिक प्रदर्शने समारंभक अवस्थावट एक्वेमिन अग्रमातेवरया मे बव प्रकाश कला श्रीलंका ताक्षण विप्लवय शिल्प सेना दवंत प्रदर्शने अद सिट लबन 21 වෙනිදා දක්වා බණ්ඩාරනායක ජාත්‍යන්තර සමන්ත්‍රණශාලා පරිශ්‍රයේදී පැවැත්වෙනවා සවිමත් දෑතින් පොහොසත් රටක් යන තේමාව වෙනුයි ප්‍රදර්ශනයේ සංවිධානය කරන්නේ විද්‍යාව තාක්ෂණ හා නවෝත්පාදන ශ්‍රී ලාංකික ජනතාව අතර ප්‍රචලිත කිරීම ප්‍රදර්ශනයේ අරමුණයි. ප්‍රදර්ශන භූමිය වෙත පැමිණි අග්‍රාමාත්‍යවරයා සමරු පළකේ නිරාවරණය කර ප්‍රදර්ශනය විවෘත කළා. අමාත්‍ය සුජීව සේනසිංහ මහතා ඇතුළු පිරිසක් එම අවස්ථාවට එක් වුණා. අනතුරුව පැවති උත්සව සභාව ඇමතු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කියා සිටියේ සෑම ක්ෂේත්‍රයක්ම තාක්ෂණින් සන්නද්ධ කළ යුතු බවයි. අපේ බලාපොරොත්තු වෙන්න ඕනේ මොරටුව විශ්වවිද්‍යාලයේ ඉලක්ක වෙන්න ඕනේ සාමාන්‍ය උපාධි ශිෂ්‍යයන් 20000ක් තියාගන්න. පශ්චාත් උපාධි 5000ක්වත් තියාගන්න. එතනින් තමයි අපි ඉදිරියට යන්න පුළුවන්. ඒ වගේම පේරාදෙණිය විශ්වවිද්‍යාලයත් 4000කට 5000කට එන්ජිනීරු දෙක මටේ තමයි අනික් ආයතන සියල්ලම හදන්න තියෙන්නේ. ඒ සංඛ්‍යාව නැත්තම් අපිට ඉදිරියට යන්න බැහැ. අපි ඉදිරියට යන්න අපිට අලුතෙන් වැඩ කටයුතු කරන්න තියෙනවා. තොරතුරු තාක්ෂණය පමණක් මදි. අලුතෙන් අපි බලන්න ඉදිරියට යනවා නම් कृत्रिम बुद्धिय तवत् अलुतेम कियन्ने डिस्रप्टिव टेक्नोलॉजी ताम हरियट सिंगल वचनयක්වත් හොයලා නැහැ මේ ඔක්කොම අලුතෙන් අපි යන්න ඕනේ මේකයි අපේ අනාගතේ අද අපි අඩු ආදායම් රටක් නෙමෙයි අපි දැන් මධ්‍යම ආදායම් උසස් පෙළ රටක් හැම අංශෙම අපි යන්න ඕනේ තාක්ෂණය පදනම් කරගෙන කෘෂිකර්මය වෙන්න පුළුවන් නිෂ්පාදනය වෙන්න පුළුවන් විද්‍යාව වෙන්න පුළුවන් ඒ වැඩ කටයුතු අමාත්‍ය සුජීව සේනසිංහ මහතාද මෙහිදී අදහස් දැක්වුවා ඉරානයේ විශාල පිරිසක් පෞද්ගලික අංශය මේ අමාත්‍යාංශයට සම්බන්ධ වෙනවා. අපේ එක අඩුයි. නවෝත්පාදන සඳහා කරන පෞද්ගලික අංශයේ කරන ආයතන වලට ටැක්ස් රිබේට් එකක් දැනට තියෙනවා 100%ක. ඒක ක්‍රියාත්මක වීමේ තාක්ෂණික ප්‍රශ්නයක් තියෙනවා. හැබැයි ඒක සරල කරලා අපේ අමාත්‍යාංශ අනුමැතියකින් ඒකට ආයෝජනය කරපු ගමම්ම ඒ බදු විරාමය ලබා ගැනීමට පෞද්ගලික අංශයට අවස්ථාවක් ලැබලා දෙන්නයි ඉල්ලා හිටනවා. ඒ ආණ්ඩුවට බරක් නොවි අපිට පුළුවන් පෞද්ගලික අංශය මේකට දායක කරගෙන විද්‍යාව තාක්ෂණය රටේ දියුණු කරන්න. අපි බලාපොරොත්තු වෙනවා මේ වැඩසටහන ගමට ගෙනහිල්ලා ඒ දිස්ත්‍රික්ක වල ජනතාව මේකට සම්බන්ධ කරගන්න. නවීන තාක්ෂණය නීල හරිත කලාප නව නිපැයුම් නවෝත්පාදන දැනුම මිනුම විනෝදය වෘත්තීය සහ ව්‍යවසායකත්ව අවස්ථා ඇතුළු වෙළඳ කුටි 600කින් ප්‍රදර්ශනයේ සමන්විතයි. විද්‍යා තාක්ෂණ හා පරිශන අමාත්‍යාංශයයි මේ සංවිධානය කරන්නේ. शिल्प सेना प्रदर्शने वेनुवेन प्रधान माध्य अनुग्राहकत्वे लबा देन्ने ITN माध्य चालयයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු පිරිස ප්‍රදර්ශනයේ නැරඹීමට දෙක් වුණා. ගුරු සංගම් කිහිපයක් අද දින ක්‍රියාත්මක කළ වැඩ වර්ෂණය අසාර්ථක වී ඇති බව දිවයිනපුරා අප වාර්තාකරුවන් පවසනවා. දිවයිනපුරා පාසල්වල සිසුන්ගේ පැමිණීම මෙන්ම ගුරුවරුන්ගේ පැමිණීමද සාමාන්‍ය පරිදි සිදු ඇති බවද අප වාර්තාකරුවන් සඳහන් කළා. වෙනදා මෙන් ගුරුවරුන් සුපුරුදු ලෙස සිය රාජකාරී කටයුතුවල යෙදී සිටින ආකාරයද දක්නට ලැබුණා. ගාල්ල පොළොන්නරුව ඇතුළු දිස්ත්‍රික් සියල්ලේම විදුහල්පතිවරුන් සහ ගුරුවරුන් ප්‍රකාශ කළේ වැඩ වර්ජනය අසාර්ථක බවයි. දිවයිනේ අහස වලාකුළෙන් බරව පවතින අතර වැසි සහ සුළං තත්වය තවදුරටත් ඉහළ යා හැකි බවට කල්ගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවනවා. එය අනිද්දා තෙක් පැවතිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව පවසන්නේ. අද දිනේදී දිවයිනේ අහස තරමක වලාකුළෙන් බරව පවතිනවා. ඒ වගේම විශේෂයෙන් දිවයිනේ නිර්දේශ කොටසේ ගත්තොත් අපි බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ දකුණු පළාත්වල විටින් විට හමන තර්මක තද සුළං සමග කඩින් කඩ වැසි හෝ ගිගුරුන් සහිත වැසි බලාපොරොත්තු වෙන්න පුළුවන්. විශේෂයෙන් ගත්තොත් බස්නාහිර දකුණු මධ්‍යම සබරගම උසා වයම් පළාත්වල පැය කිලෝමීටර් 50 60 පමණ තර්මක තද සුළං ඇතිවීමේ හැකියාව අද දිනේ පවතිනවා. ඒ වගේම සෙසු ප්‍රදේශවල දිවෙන අනුකුත් ප්‍රදේශවලත් පැය කිලෝමීටර් 40 වගේ තර්මක තද සුළං එන්න පුළුවන්. ඊට අමතරව ගත්තොත් වැසි තත්ත්වය විශේෂයෙන් රත්නපුරය, කෑගල්ල, කල්තර ගාල්ල සහ මාතර වගේ දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවල තරමක තද වැසි ඇතිවීමේ හැකියාව අද දිනේ පවතිනවා මිලිමීටර් 75 100 පමණ. මේ තත්ත්වය සම්බන්ධව විශේෂ අවධානයෙන් කටයුතු කරන්න කියලා අපි විශේෂයෙන් ඉල්ලා සිටින්න කැමතියි. ඒ වගේම දිවෙනට මූදු ප්‍රදේශවල තත්ත්වය ගත්තොත් විශේෂයෙන් මන්නාරම සිට කොළඹ හරහා පොතුවිල් දක්වා වරලට බින්න ගැඹුරු සහ නොගැඹුරු මූදු ප්‍රදේශවල සුළං වේගය පැය කිලෝමීටර් 60 70 පමණ ආගයක් ගන්නවා. විටින් විට වැඩි වෙන්න පුළුවන් මේ ආගේ. මේ නිසා විශේෂයෙන් මේ මූදු ප්‍රදේශවල අලු ස්වභාවයක් ගන්නවා. මේ නිසා අපි ජීවර සහ නායක ප්‍රජාගෙන් ඉල්ලා සිටිනවා මේ සම්බන්ධව විශේෂ අවධානයකින් කටයුතු කරන්න කියලා. උතුරු පළාතේ සංචාරක කර්මාන්තය දියුණු කිරීමට අවශ්‍ය සහාය ලබා දෙන බව ඕස්ට්‍රේලියාව පවසනවා. ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියා මහකොමසාරිස් ඩේවිඩ් හෝලි සහ උතුරු පළාත් ආණ්ඩුකාර ආචාර්ය සුරේන් රාගවන් යන මහත්වරුන් අතර පැවති හමුවේදී මේ පිළිබඳ සාකච්ඡා කෙරුණා. යාපනයේ පිහිටි උතුරු පළාත් ආණ්ඩුකාර කාර්යාලයේදී පැවති සාකච්ඡාවේදී ඕස්ට්‍රේලියා රජය මගින් ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක ව්‍යාපෘති පිළිබඳව අවධානය යොමු කෙරුණා. එමෙන්ම උතුරු පළාත තුල සිදු කෙරෙන වැඩසටහන් පිළිබඳවද සාකච්ඡා කෙරුණා. උතුරු පළාතේ වර්තමාන තත්ත්වය පිළිබඳවද සුරේන් රාගවන් මහතා ඕස්ට්‍රේලියා මහ කොමසාරිස්වරයා දැනුවත් කළා. යාපනයේ දිස්ත්‍රික්කයේ පානීය ජල ගැටලුවට විසඳුම් ලබා දීම සඳහා සැලසුම් කර ඇති වඩමාරච්චි කල්ප ව්‍යාපෘතිය පිළිබඳවද මෙහිදී අවධානය යොමු කෙරුණා. ලංකා විදුලි පෞද්ගලික සමාගම ස්විච් ඔන් ටු ෆියුචර් වැඩසටහන එළිදැක්වුවා. අමාත්‍ය රවි කරුණානායක මහතාගේ ප්‍රධානත්වයෙන්ුයි එම කටයුතු සිදු කෙරුණේ. මයි ලෙකෝ ඇප් එක තුළින් අසීමිත පාරිභෝගිකයන් පිරිසකට එකවර සේවා සැපිය හැකි. පරිභෝජන විස්තරය, ගිණුම් විස්තරය, විදුලිය බිඳවැටීම්, බිල්පත් ගෙවීමේ පහසුකම් සහ අලුත් වැඩියා කටයුතු ලබාගත හැකි. මෙය එළිදැක්වීමේ අවස්ථාවට එක් වෙමින් අමාත්‍යවරයා කියා සිටියේ විදුලි බිල කිසිසේත් ඉහළ දමන්නේ නැති බවයි. අපි තව සුළු කාලයකින් අපේ පාරිභෝගිකයන්ට මුදල් හුවමාරු ගෙවීම් පහසුකම් ලබා දෙනවා. අපේ කස්ටමර් සර්විස් සේවා තවත් කවුන්ටර් 30ක් විතර වැඩි කරනවා මුළු ලංකාවෙම. දැන් මෑතකදී ලංකා විදුලි බල මණ්ඩලයට තෙල් සැපයන්න නැති වුණා. ඇයි? කෝටි 6800ක් ගෙවන්න ඕනේ කියලා ඇත්තයි. බොරුවක් නෙමෙයි. අනිත් පැත්තෙන් රජය ලංකා විදුලි බල මණ්ඩලයට කෝටි 7900ක් ගෙවන්න. ඉතින් මේ දෙක එදා ගෙවුවා නම් කිසි ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. දැන් අපිට කිව්වහම මේ වගේ වියදම් දෙකක් තියෙනකොට ණයක් ගන්න කියලා. ඒක තව ඒ වියදම එකතු වෙනවා නේද? අන්තිමට ගෙවන්න අදක්ෂතාව නිසා අර පාරිභෝග අපේ ලංකා විදුලි බල මණ්ඩලය සහ ලෙකෝ එක කෝටි 3900ක් ජනනය කිරීමේ වියදමට වැඩිය අඩුවෙන් විකුණලා සහනාධාරයක් දෙනවා. මේක ගැන කවුරුත් කතා කරන්නේ නැහැ. ගෘහස්ත මිල වැඩි කරන්න ඉඩ දෙන්නේ නැහැ. ඒ ජනතාව දුප්පත්කමෙන් නැති කරනවා මිසක් දුප්පත්කමෙන් රැකගෙන ඉන්න එක නෙමෙයි අවශ්‍ය වන්නේ. ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු විත්තිකරුවන් පිරිසකට එරෙහිව ගොනු කර ඇති අධිචෝදනාවලට අදාළ සංශෝධන කිහිපයක් ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණයේදී ඉදිරිපත් කරන බව නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට අද දැනුම් දුන්නා. ගෝඨාභය රාජපක්ෂ මහතා ගොනු කළ අභියාචන පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණයේ පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ කැඳ වූ අවස්ථාවේදී මේ බව ප්‍රකාශ කෙරුණේ. එහිදී අතුරේක සොලිසිටර් ජෙනරාල් ප්‍රියන්ත නාවාන මහතා කියා සිටියේ අධිචෝදනා සම්බන්ධයෙන් වන සංශෝධන මහාධිකරණයේදී ඉදිරිපත් කරන බවයි. ඩී.ඒ. රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරීමේදී රජයේ මුදල් රුපියල් මිලියන 33.9ක් සාවද්‍ය පරිහරණය කළ බවටයි ඔවුන්ට චෝදනා එල්ල වී ඇත්තේ. මේ අතර මෙම නඩුව සම්බන්ධ මූලික විරෝධතා ප්‍රතික්ෂේප කරමින් ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය ලබා දුන් නියෝගයක් අත්හිටුවන ලෙසට ඉල්ලා ගෝඨාභය රාජපක්ෂ මහතා ගොනු කළ අභියාචන පෙත්සම සැප්තැම්බර් මාස 9 වනදා කැඳවීමටද ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කළා. බීඩිකොළ සහ දුම්කොළ කිලෝග්‍රෑම් 2393ක් සමග පුද්ගලයන් 3 දෙනෙකු යාපනය මණ්ඩතිව් හන්දියේදී නාවික හමුදාත් අඩංගුවට පත් වුණා. යාපනය මණ්ඩතිව් හන්දියේ මාර්ග බාධකයේ අසලදී සැකකටයුතු ලොරි රථයක් පරීක්ෂා කිරීමේදී මෙම බීඩිකොළ සහ දුම්කොළ තොගය අත්අඩංගුවට ගැනුණේ. බීඩිකොල කිලෝග්‍රෑම් 1359ක් සහ දුම්කොල කිලෝග්‍රෑම් 1034ක් මෙහිදී සොයා ගැනුණා. සැකකරුවන් ගලේවල ප්‍රදේශයේ පදිංචිකරුවන් බවයි හඳුනාගෙන ඇත්තේ. ඔවුන් බීඩිකොල දුම්කොල තොගය සහ ලොරි රථය සමග යාපනීය රේගු කාර්යාලය වෙත බහර දීමට නියමිතයි. ශ්‍රී ලංකේය තරුණ ශක්තිය පළදායි යොදා ගැනීමේ අරමුණෙන් Youth with Talent ගමට කෝටියක් වැඩසටහන ක්‍රියාත්මකයි. ගමට කෝටියක් ජයග්‍රාහී ව්‍යාපෘතිය සඳහා ත්‍යාග ප්‍රදානය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කුරුණෑගල පොල්පිටිගමදී හෙට සිදු කෙරෙනවා. අධීර දෙකක් සාර්ථකව අවසන් කළ ව්‍යාපෘතියේ තුන්වන පියවරද මේ වන විට ක්‍රියාත්මකයි. ඒ සඳහා ප්‍රතිපාදන ලබා දෙන්නේ ශ්‍රී ලංකා යොවුන් පාර්ලිමේන්තුවයි. තොරුණු ශ්‍රම ශක්ති ප්‍රජා සංවර්ධන ව්‍යාපෘතියේ වයඹ පළාතේ හොඳම ව්‍යාපෘතිය ලෙස නම් කෙරුණේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ ප්‍රභාස්වර යෞවන සමාජයේ සිදු කළ ව්‍යාපෘතියයි. එම යෞවන සමාජය පොල්පිටිගම බෙරගහමුල අමුණ පිටවාන හරහා පාලමක් ඉදිකලේ දහසකට වැඩි පිරිසකට ප්‍රතිලාභ සැලසමින් ඒ සඳහා වැය කළ මුදල රුපියල් 43,52,247ක් ශ්‍රම ශක්ති ප්‍රජා සංවර්ධන ව්‍යාපෘතිය සඳහා එක් යෞවන සමාජයක් වෙත ලක්ෂ 3ක මුදලක් ලබා දෙනවා. ගමට කෝටියක් ජයග්‍රාහී ව්‍යාපෘතිය සඳහා ත්‍යාග ප්‍රදානය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කුරුණෑගල පොල්පිටිගමදී හෙට සිදු කිරීමට නියමිතයි. राज्य अंशे मानव संपत् संवर्धन शिष्यत्व වැඩසටහන සඳහා ජපාන් රජය ආධාර සපයනවා. राज्य अंशे विधायक श्रेणी निलधारींट जपाने पिलिकात विश्वविद्यालयवलदी पश्चात्तुपाधि पाठमाला हैदरीमे अवस्थाव लबादीम मियानो सिदु केरनवा 2010 වසරේ සිට අධීර දෙකක් මෙවන විට ක්‍රියාත්මක කර අවසන්. මෙම වැඩසටහන ඉදිරියට වසර 4ක් පුරා අකණ්ඩව පවත්වාගෙන යාම සඳහා තුන්වන කාර්ය රාමුව ආරම්භ කර අවසන්. ඒ සඳහා තෝරාගත් නිලධාරීන් ලබන සැප්තැම්බර් මාසයේදී සියත් දින කටයුතු ආරම්භ කිරීමට නියමිත බවයි මුදල් අමාත්‍යාංශය පවසන්නේ. මේ සඳහා ජපානයෙන් මිලියන 263ක ආධාරයක් ලබා දීමට එරට රජය එකඟ වී තිබෙනවා. ඊට අදාළ ගෙවිසුමට මුදල් අමාත්‍යාංශයේදී අත්සන් ලැබුණා. පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා දකින සිහිනය සැබෑ නොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා පවසනවා. ජනාධිපතිවරණ අපේක්ෂකත්වය සම්බන්ධයෙන් විමල් වීරවංශ මහතා පසුගියදා කළ ප්‍රකාශය සම්බන්ධයෙන් අදහස් දක්වමිනුයි මරික්කාර් මහතා මේ බව කියා සිටියේ. नवंबर मासे 15 වෙනිදාත් දෙසැම්බර් මාසේ 8 වෙනිදාත් අතර සෙනසුරාදා දවසක මැතිවරණය අනිවාර්යෙන් තියන්න ඕනේ. ඉතින් මේ ව්‍යවස්ථාව කඩන්න බෑ. දැන් පේනෝනේ ගිය ඔක්තෝබර් මාසේ ව්‍යවස්ථාව කඩලා වෙච්ච වැඩේ මතකයිනේ හැමෝටම. දැන් මහින්ද මහත්තයා 18 වෙනි සංශෝධනය හැදුවේ කොහොමද ව්‍යවස්ථාවේ? හැමදාම ජනාධිපති වෙලා ඉන්නේ නේ. ඔබතුමාලට දැන් මතක නැහැ නේද? අපේ පක්ෂයට සුදුසුකම් සහිත අපේක්ෂක ඕනෑ තරම් ඉන්නවා. පවුලකට සීමා වෙලා නැහැ. පුද්ගලයෙකුට සීමා වෙලා නැහැ. ඔය පොට්ටුවේ කට්ටියට තමයි වහල්ලු වගේ පවුලෙන්ම කෙනෙක් තමයි ඕන. පිටින් කෙනෙක් නැහැ. විමල් විරංශ මහත්තයා කියනවා රනිල් වික්‍රමසිංහ මැතිතුමා හදන්නේ කරුජයසූර මහත්තයාව අපේක්ෂක කළා. පෙරදුනාම එතුමාට නැවත විපක්ෂ නායක තනතුර ගන්න පුළුවන්. ඒ ඉතින් එක එක පණික්කියොන්ට සිහින දකින්න තියෙන අයිතියට අපි ගරු කරනවා. හැබැයි ඒ සිහින වල තියෙන යථාර්ථය මොකක්ද කියන එක ජනාධිපතිවරණයේ ප්‍රතිඵලය දකින්න දවසට ඒගොල්ලන්ට පේනේවි. දැන් මේ ජනාධිපතිවරණය ඉලක්ක කරගෙන වහාබ්වාදයට එරෙහිව රැලියක් කීලිවලා පටන් ගන්නවා. මිනිහාගෙන් අහන්න වහාබ්වාදය කියන්නේ මොකක්ද කියලා දන්නවද කියලා ඉවරලා ඒ ප්‍රශ්නේ අහුවත් මිනිහා පැනලා යයි. දැන් පුවත් කිහිපයක් කෙටියෙන්. ශ්‍රී ලංකා ජාතික ඉදිකිරීම් සංගමේ සංවිධාන කරන කන්ස්ට්‍රක්ට් 2019 ප්‍රදර්ශනය අගෝස්තු මාස 23 වෙනිදා සිට 25 වෙනිදා දක්වා කොළඹ බණ්ඩාරනායක සමන්ත්‍රණ ශාලාවේදී පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා. ඉදිකිරීම්, ඉංජිනේරු, ගෘහ නිර්මාණ, වාස්තු විද්‍යාත්මක හා තොරතුරු තාක්ෂණ ඇතුළු ප්‍රදර්ශන කුටි රැසක් මෙවර ප්‍රදර්ශනීයට ඇතුළත්. මේ පිළිබඳ දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක් කොළඹදී පැවැත්වුණා. ඒ ශ්‍රී ලංකා ජාතික ඉදිකිරීම් සංගමේ සභාපති සුසන්ත තුළු පිරිසකගේ සහභාගීත්වයෙන් ජාතික සමගිය ගොඩනැගමු යන තේමාව ඔස්සේ දේශන මාලාවක් මොරටුව කටුබැද්ද ජනසිත ශාලාවේදී පැවැත්වුණා. අයිතින් උදෙසා කාන්තාවෝ සංවිධානයයි මේ සංවිධාන කර තිබුණේ. ජාතික සමගිය ගොඩනැගීමට කාන්තාවන්ගේ දායකත්වයේ ලබා දීම පිළිබඳ මෙහිදී දැනුවත් කෙරුණා. අයිතින් උදෙසා කාන්තාවෝ සංවිධානයේ ලේකම් සමන්මලි ගුණසිංහ මහත්මිය ඇතුළු පිරිසක් මේ සඳහා එක්ව සිටියා. ඒ සමගින් ITN දිවාපුවත් අවසන් වනවා. සවස් දෙකට අපගේ පෑන් පැය පුවත් ප්‍රකාශය බලාපොරොත්තු වන්න. සුබ දවසක්. www.itnnews.lk